සුබ දවසක්. වාසනාවන්ත දවසක් වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ කතා කරන්න හිතුවා. මම දන්නවා මගේ ඔඩියන්ස් එකේ වැඩිපුරම ඉන්නේ අවුරුදු 60ට වැඩි මව්වරු. ඉතින් මේ මව්වරු වෙනුවෙන් යමක් කතා කරන්න හිතුවා. හැබැයි මේ කතා කරන දේ පොඩ්ඩක් හිතරි දෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න ඕනේ. නමුත් මේ දේ නොකිය බෑ කියලා හිතුන නිසා කියන්න හිතුවා. ඒ මාව හම්බෙන්නාම තරුණ යෝලා. මේ තරුණ යෝලා අතර හිටිය පිරිමි පුද්ගලයා මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. හැබැයි මේ කතාවට කාන්තාව කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ පිරිමි පුද්ගලයා මට කියනවා, මේ තරුණයා මට කියනවා, මිස් මගේ අම්මත් එක්ක අපේ ගෙදර ඉන්න බෑ. මේ නිසාම මගේ නෝනාට, මගේ බිරිඳට පුදුම මානසික පීඩාවක්. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, මගේ රැකියාව, මගේ බිරිඳගේ රැකියාව හරියට කරගන්න බෑ මේ එක පුද්ගලයෙක් නිසා. මගේ අම්මා මාව හැදුවා තමයි. හැබැයි මේ වෙනකොට මගේ අම්මා මට පුදුමාකාර වදයක් දෙනවා. අපේ ගෙදර සම්පූර්ණ පාලනය අම්මා අතර ගන්න උත්සාහ කරනවා. අපේ හැම දෙයකටම අම්මා උනට වැඩි ඇඟිලි ගහනවා. ඒ වගේම තමයි හැම වෙලේම මට පැමිණිලි ඉදිරිපත් කරනවා. මොනවා හරි කම්ප්ලේන් එකක් තියෙනවා මම ගෙදර ආවහම. මට මහන්සියට කියලා චුට්ටක් නිදා ගන්නවත් නැහැ. ඒ හැම වෙලාවකම මගේ බිරිඳට නොයෙකුත් අපහාස කරමින්, නිඳා කරමින්, ඒ වගේම ඇනුම් පද කියමින් ඇයව මානසික වටනවා. මෙන්න මේ හේතුව නිසා මම කෝටි ගාණක් වියදම් කරලා හදපු ගෙදර අතහැරලා දාලා කුලියට යන්න හිතුවා. ඉතින් ඒකට නැකතක් ගන්න තමයි ආවේ කියලා කිව්වා. මේ වගේ අවස්ථාවක අපි ගොඩක් අසරණයි. හේතුව තමයි මේ කෝණ මාසයේ, මේ කෝණ මාසයේදී අපි නැකත් වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් අපිට කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ ජ්‍යොතිෂයේ තියෙන සිද්ධාන්ත පවා අපිට වෙනස් කරලා මෙන්න මේ පුද්ගලයෙකුගේ තියෙන අවශ්‍යතාවෙ මේ සිටුේෂන් එක තේරුම් අරගෙන අපිට මේ දේවල් වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අකමැත්තෙන් වුණත් මට නැකතක් දෙන්න සිද්ධ වුණා. හැබැයි මම අද මේ ගැන කතා කරනවා කියලා හිතුවා. මම ඊයේ රාත්‍රියේ නුවන් සර්ගේ, නුවන් රාජපක්ෂ මහත්මයා කෝච්චි නුවන් යූටියුබ් නාලිකාව බලන්න, මේ නුවන් සර් කියනවා කුරුළු අම්මලා කුරුළු පැටවුන්ගේ පුංචි කාලේ ගොඩක් ආදරේ. ගොඩක් ආදරෙන් කවල පෝල ඇති දැඩි කරලා ඒගොල්ලන්ගේ තටු හයි වුණාම ඒගොල්ලන්ව අතහැරලා දානවා. ඉහළ අහසේදී ඕන් තරම් ඒගොල්ලෝ හම් වෙනවා ඇති. හැබැයි මේ මගේ දරුවාද කියන්නවත් දන්නේ නැති තරම් ඒගොල්ලෝ දරුවන්ගෙන් ඈත් වෙනවා. සුනක අම්මලත් ඒ වගේ පුංචි කාලේ බොහොම ආදරෙන් තමන් නොකා නොබී කිරි දිදී දරුවන්ව රකින්නවා. හැබැයි ලොකු වෙනකොට ඒගොල්ලන්ව එලවලා දානවා තමන්ගේම අම්මා විසින්ම. ඒ සමාජයට හුරු වෙන්න ඕනේ නිසා. අලි රංචුවල ඉන්න අලි පැටවුන්ගේ අම්මලත් එහෙමයි. පුංචි අලි පැටියෙක් හම්බුනහම අලි රංචුවටම ඒ රංචුවේ ඉන්න සෑම ගෑනු සතෙකුටම කිරියරනවා කියලා කතාවක් තියෙනවා. එච්චර ආදරය වුණත් ටිකක් ලොකු වෙනකොට මේ අලියොත් තමන්ගේ දරුවව තමන්ගෙන් ඈත් කරනවා. හැබැයි මනුස්ස අම්මලා කියලා නුවන්ස කියනවා. මනුස්ස අම්මලා මොකද කරන්නේ? මගේ පුතා, මගේ පුතා, මගේ පුතා, මම මෙහෙම තමයි හැදුවේ, මලක් වගේ හැදුවේ. අදටත් බත් කවනවා මම. අදටත් මන් තමයි යාගේ හැමදේම කරලා දෙන්නේ. රෙදි ටික හොදලා දෙන්නේ මම. මගේ පුතාට මේ වගේ කෙනෙක් හම්බුණාට පස්සේ, එහෙම නැත්නම් ලේලියෙක් ගෙනාවට පස්සේ මගෙන් ඈත් වුණා. ලේලි තමයි මගේ පුතාගේ ඔළුව වෙනස් කරේ. මෙන්න මෙහෙම කියන අම්මලා මට දවසට කීප දෙනෙක්ම හම්බෙනවා. හැබැයි මෙහෙම කියන අම්මලා වැඩිපුරම මම දැකලා තියෙන්නේ අවුරුදු 60න් ඉහළ අම්මලා. 60න් පස්සේ තමයි මේ தත්ත්වය වැඩි දියුණු වෙන්නේ. ඇයි කාන්තාවකට 60න් පස්සේ මේ වගේ தත්ත්වයක් ඇති වෙන්නේ කියලා හිතුවත් එහෙම ශාරීරිකව, ජීව විද්‍යාත්මක වශයෙන් කාන්තාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මානසිකවත් යම් දුර්වලතා ඇති වෙන්න පටන් ගන්නවා. අපි දැන් වයසයි. අපිට වයසට යනකොට කවුරුත් නැහැ. අපි දරුවෝ හැදුවේ අපි මැරෙනකොට වතුර ටිකක් දෙන්න හිතාගෙන. නමුත් දරුවන්ට දැන් අපි යුතුකම් කරාට ඒගොල්ලෝ අපේ යුතුකම් කරන්නේ නැහැ. ඔන්න ඔය පැමිණිල්ල හැම මව්ව කෙනෙක්ගෙන්ම වගේ මං අහනවා. හුඟක් වෙලාවට සමහර මව්වරු මේක කියන්නේ නැහැ, හිතේ තියාගෙන ඉන්නවා. හැබැයි ඇත්ත කතා කරොත් හිතේ තියෙන්නේ මෙන්න මේක. හුඟක් මව්වරු හිතනවා අපි හදන දරුවෝ අපිත් එක්කම ඉන්න ඕනේ. අපි මැරෙන කල්ම ඒගොල්ලෝ අපේ සියලුම දේවල් කරන්න ඕනේ කියලා. හැබැයි මේ වර්තමාන ලෝකයේ දරුවන්ට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා මව්වරුන්ට අමතක වෙනවා. ඒ කාලේ අපි නම් මෙහෙමයි. ඒ කාලේ අපි කතා කරේ ওই විදිහට නෙවෙයි. ඒ කාලේ අපි දෙමව්පියන්ට සැලකුවේ මෙහෙමයි. එහෙම කියලා මේ කාලවල දෙකක් අතර සංසන්දනයක නිරන්තරයෙන්ම මව්වරු යෙදෙනවා. හැබැයි මතක තියාගන්න, ඒ කාලයට වඩා මේ කාලේ වෙනස්. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා, තාක්ෂණය දියුණු වෙලා, මිනිස්සු බිසි වෙලා, ඉස්සරට වැඩිය මිනිස්සු සල්ලි හොයන්න ඕනේ, නැත්තම් ජීවත් වෙන්න විදිහක් නැහැ. මෙහෙම සල්ලි හොයන්න විශේෂයෙන් පිරිමි පුත්තු හුඟක් මහන්සි වෙනවා ලංකාවේ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කරන කැපවීම, ඒගොල්ලෝ කරන දේවල් අම්මලාටවත් බිරිඳෑවරුන්ටවත් පෙනෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම කරලා ගෙදර ඇවිල්ලා
චුට්ටක් නිදහසේ ඉන්න නෑ එක්ක අම්මක් කියවන්න ගන්නවා. අම්මගේ කියවීම නිසාම බිරිඳක් කියවනවා. මෙන්න මේ තත්ත්ව නිසා ගෙදරු ජීවිතේ හුඟක් පිරිමින්ට එපා වෙලා තියෙනවා. මෙන්න මේ කතාවේදී අපි හැමදාම අහලා තියෙන්නේ දරුවෝ දෙමව්පියන්ට සලකන්න ඕනේ, දෙමව්පියෝ බලා ගන්න ඕනේ. හැබැයි ඒ සැලකීම කොච්චර ප්‍රමාණයකටද කරන්න පුළුවන් කියලා කොතනවත් සඳහන් වෙලා නැහැ. අපි ඕනවටත් වඩා සමහර වෙලාවට අපේ අම්මලාට තාත්තලාට කරනවා ඇති. හැබැයි කවදාකවත් හොඳක් නැහැ කියලා හුඟක් තරුණ අය කියනවා. එහෙම කියද්දී අම්මලා කියන දේ තමයි මට තවමදි, මට කරන්න මගේ පුතාගෙන් මීට වැඩිය දේවල් බලාපොරොත්තු වුණා. හැබැයි ඒ කිසි දෙයක් මගේ පුතා මට ඉෂ්ට කරන්නේ නැහැ. විවාහයෙන් පස්සේ තමයි පුතා වෙනස් වුණේ. විවාහයෙන් පස්සේ පුතා වෙනස් කරේ මෙන්න මේ කාන්තාව. ගක් කාලවලට ලේලියට ඇඟිල්ල දික් වෙනවා. මෙන්න මේ හේතුව නිසා ලාංකීය සමාජයේ පවුල්වල හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. ආදරණීය අම්මලාට කියන්න දෙයක් තියෙනවා. අපි ගත කරන හැම සම්බන්ධතාවයකටම ජීව කාලයක් තියෙනවා. අපේ ආදරයට, අපේ දූදරු සම්බන්ධතාවයට, අපේ විවාහ ජීවිතයට, අපේ ප්‍රේම සම්බන්ධයට නියමිත කාලයක් එක තමයි අපිව ලෝකයට එවන්නේ. අපි අවුරුදු 120ක් ජීවත් වෙනවා කියලා හිතුවත් මේ 120 ලස්සනට කැටගරි කරලා වර්ග කරලා තියෙනවා. මෙන්න මේ කාලය තමයි ඔයාට ප්‍රේම සම්බන්ධතාවයක් හරියන්නේ. මෙන්න මේ කාලයෙන් පටන් අරගෙන මේ කාලයෙන් අවසන් වෙනවා. අපි ඉතින් කේන්දර බලද්දී අපි හුඟක් වෙලාවට අහනවා, මෙන්න මේ කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබුණාද, මේක මේ කාලේ ඉවරුණාද, මෙන්න මේ කාලේ ඔයා රැකියාවක් කළාද, එතන ප්‍රධානියෙක් එක්ක ගැටුමක් ඇති වෙලා මේ කාලේ අයින් වුණාද. මේ හැම දෙයකටම කාලයක් දීලා තියෙනවා. මේ කතා කරන මට, ඔබ අහන් ඉන්න ඔබට, අපිට තියෙනවා එක්ස්පයර් ඩේට් එකක්. මේ හැම භාණ්ඩයකටම අපි පාවිච්චි කරන ෆෝන් එක කාලයක් යනකොට කැඩිලා යනවා. අපි ඒක රිසිකල්ලා අලුත් එකක් ගන්නවා. අපි පාවිච්චි කරන වළඳ කාලයක් යද්දි කැඩිලා යද්දි අපි ඒක විසිකරලා අලුත් එකක් ගන්නවා. හැබැයි අපි පුද්ගල සම්බන්ධතාවල හැමදාම ඉල්ලිලා ඉන්න තමයි හිතන්නේ. අපිට මේ සම්බන්ධයෙන් මැරෙන තුරුම පවත්වාගෙන යන්න තමයි අපි හැමෝම උත්සාහ කරන්නේ. ඒකයි සැමිය හැර ගිහම බිරිඳ අඬන්නේ, බිරිඳ හැර ගිහම සැමියෙක් අඬන්නේ, දූදරුව හැර ගිහම අපි අඬන්නේ, දුක් වෙන්නේ. මේ අපි හැමදාම බලාපොරොත්තු වුණා අපිත් එක්ක මෙයා හැමදාම ඉඳී කියලා. හැමදාම කියන එක කොච්චර කාලයක්ද කියන්නේ මේ කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒක ජීවිතේ පවතින තුරු, උපතේ ඉඳන් මරණය දක්වාම පවත්වාගෙන යන්න පුළුවන් නම් ඉතාම හොඳයි. හැබැයි එහෙම වෙනවද? මරණයෙන් හරි කවුරු හරි වෙන් වෙනවාමයි. සම්බන්ධතාවයකදී එක්කෝ මරණයෙන් වෙන් වෙනවා, එක්කෝ තරහ වෙලා වෙන් වෙනවා, එක්කෝ සමාජීය වශයෙන් කාලයත් එක්ක නිකම්ම වෙන් වෙලා යනවා. මොහොම හරි සම්බන්ධතාව බිඳ වැටෙනවා. මෙන්න මේ සම්බන්ධතා බිඳ වැටීම, එහෙමත් නැත්නම් අපිව රිජෙක්ට් වීම දරා ගන්න බැරිකමට තමයි අපි ඔය එකිනෙකාට වෛර කරන්නේ. එතනදී අපි දරුවන්ට හැම වෙලේම පැමිණිලි ඉදිරිපත් කරනවා. හුඟක් මව්වරු කරන වැරද්දක් තමයි දරුවන්ට නිතරම පැමිණිලි ඉදිරිපත් කරනවා. හුඟක් මව්වරුන්ට දාලා ගියාම පොඩි දරුවෝ බලාගන්න කියලා මම දන්නවා. ගෙදර එනකොට දහසක් පැමිණිලි කියනවා, මෙයා මෙහෙම කරා, අද මෙයා මේ බල්ලට ගැහුවා, මෙහෙම කරා, මේ අර ළමයට කොණිත්තලා තිබුණා, පැන්සල අරගෙන තිබුණා, මේ වගේ පැමිණිලි රාශියක් ඉදිරිපත් කරනවා ගෙදරට මහන්සි වෙලා එන තරුණ දරුවන්ට. කවුරුත් කවදාවත් කාගේවත් ඔළුවක් වෙනස් කරයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මෙන්න මේ தත්ත්වය දරා ගන්න බැරුව පුතෙකුට උනත් කාලයකදී අම්මව එපා වෙන්න පුළුවන්. අපි කතා කරනවානේ ටොක්සික් රිලේෂන්ෂිප් ගැන කතා කරනවා. එතකොට මෙන්න මේ ටොක්සික් බව, මේ විෂ සහිත බව තමන්ගේ අම්මගේ තියෙනවා කියලා පුතෙක් දැනගන්නවා විවාහයෙන් පස්සේ. හේතුව තමයි විවාහ වෙනතුරු අම්මා තමයි ලෝකෙම කියලා හිතාගෙන හිටිය පුතෙක්ට විවාහයෙන් පස්සේ සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ගේ අම්මට යම් තාක් දුරකට සලකන්න සිද්ධ වෙනවා. එතනදී මේ අම්මලා දෙන්න අතර තරුණ පුතෙක් තනි වෙන්න, අතරමං වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි ඔබේ පුතා ඔබව අතහැරියා කියලා ඔබට දැනෙන්නේ. අතහැරීමක් නෙවෙයි, ඒගොල්ලෝ වර්තමාන ලෝකයේ, වර්තමාන තාක්ෂණ ලෝකයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේක කරන්න පුළුවන් හොඳම කෙනා මගේ බිරිඳ කියලා හිතන නිසා තමයි ඔබව අතහැරුණා වගේ දැනෙන්නේ. හැබැයි ඔබට අවශ්‍ය ඇඳුම් ටික, කෑම ටික, ඖෂධ ටික ලැබෙනවා නම්, ඔබට නිදහසේ ඉන්න තැනක් හදලා දෙනවා නම් ඒ ඇති කියලා හිතන්න කිසිම අම්ම කෙනෙක් සූදානම් නැහැ. එයින් එහාට ගිහිල්ලා මොකද අම්ම කෙනෙක් පුතාගෙන් බලාපොරොත්තු වෙන්නේ? හැමදාම කෝල් එකක් දීලා දුක සැප විමසන එකද? එමත් නැත්තම් යන හැම ගමනකටම තමන්ගේ අම්මව එකයි යන එකද? තමන් ගන්න හැම තීරණයක්ම තමන්ගේ අම්මගෙන් අහලා ගන්න එකද? මෙන්න මේ වගේ අපිට සීමාවක් නැති දේවල් අම්ම කෙනෙක් දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා නම් එතනදී දරුවා අසරණයි. ඒ හින්දා ආදරණීය මවරුන්ට ආදරෙන් මතක් කරනවා,
තමන්ගේ ජීවිතය අපි හැමෝගෙම ජීවිතේ ප්‍රතික්ෂේප වෙන කාලයක් තියෙනවා. මේ ප්‍රතික්ෂේප වීම දරා ගන්න හුරු වෙන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි තරුණ කාලය හොඳට ගත කරන එක. තරුණ කාලයේ තමන්ට කරගන්න බැරි වුණ දේවල් ඇරියස් වෙලා තමන්ගේ දරුවන්ගේ පිටින් යවන්න එපා. පුංචි කාලේ ඇරියස් කවර කරගෙන යන්න තරම් අපිට කාලේ නැහැ. පොඩි කාලයයි ජීවත් වෙන්නේ. ඒ පුංචි කාලේ තව කෙනෙක් එක්ක ඇරියස් එකක් තියාගෙන ඒක හිතේ තියාගෙන කොළුවේ තියාගෙන ඒක කවර කරගන්නේ කොහොමද කියලා හිතන්න තරම් කාලයක් අපිට නැති නිසා හැමෝම සතුටින් ඉන්න ඕන නිසා එකිනෙකාට වෙන වෙච්ච ජීවිත තියෙනවා කියන අවබෝධයෙන් හිටිය බොහොම ලේසි ජීවිත ඉස්සරහට යන්න. ඉතින් අද දවසේදී මම ස්තුති වෙන්නේ සිටියා.